ගන්න ලෝකිකුලි පලසර්ති ශේස්ත්‍රයේ තමයි තමත් වැදගත් ශේස්ත්‍රය ඒ රටේ ආර්ථික වර්ධනයට ඒ රටේ පැවැත්මට ඒ වගේ මූල්‍යම වශයෙන් ගත්තොත් වැඩිපුර මුදල් ප්‍රමාණයක් ගැවසෙන වැඩිපුර මුදල් ප්‍රමාණයක් සංසරණය වෙන අමාත්‍යංශය පෙරටි මතයක් තිබෙනවා වැඩි මුදල් තිබෙනවා නම් වැඩියෙන් අක්‍රමිතාවෙන් තියෙන මේක තමයි අපි ඉතිහාසයේ දැකලා තියෙන තත්ත්වය නමුත් අපි කවුරුත් තේරුම් ගන්න ඕනකම තිබෙනවා පහුගිය ජනාධිපතිවරණය තිබෙන ජනවරමේ සංගතිය අලුත් කණ්ඩායම මෙරටේ පුරවැසියන් තෝරගන්න ඒ තෝරා ගැනීමම අදිෂ්ඨානශීලී තීන්දුවක් ඒක සාමාන්‍ය තීන්දුවක් නෙවෙයි සාම්ප්‍රදායික දේශපාලන බලවමාරුවක් නෙවෙයි අලුත් කණ්ඩායමක් වෙත බලය ලබා දෙන්න මේ රටේ ජනතාව තීන්දුව කරනවා ඒක ජනතාවගේ පැත්තෙන් හිතුවොත් සලකීතු අදිෂ්ඨානශීලී තීන්දුවක් එහෙමනම් අපිට වගකීමක් තියෙනවා ඒ ජනතාවගේ අපිට ලබා දෙන ජනවරම එහි තියෙන අඩංගු එහි තියෙන වමනාව ආරක්ෂා කිරීම අපේ වගකීම ඒක අපිට අත්තරින්න බැරි වගකීම ජනතාව ඉවෙන තීන්දුවක් ගන්නකොට බොහෝ කරුණු හේතු වෙලා තිබෙන වෙන තීන්දුවක් ගන්න හැබැයි තීන්දුවේ බොහෝ කරුණු අතර ප්‍රධාන සාධක දෙකක් තිබෙනකල මම හිතනවා එකක් තමයි ජනතාව හැම විටම අපේ රටේ රාජ්‍ය සේවයත් එක්ක කරන ගනුදෙනුවේදී ඒ ජනතාව තෘප්තිමත් නැහැ රාජ්‍ය සේවය ලබා තමන්ට ලබා දී යුතු කාර්යයන් නිසි පරිදි කාර්යක්ෂම සිද්ධ වෙනවද කියලා අපි අපේ රටේ පුරවැසියන්ගෙන් අහුවොත් පුරවැසියන්ට තියෙන හිම සිද්ධ වෙන්නේ නැහැ කියන මතය ඇත්ත ඒකනේ තමුන්නාසල රාජ්‍ය නිලධාරීන් හැටියට විශාල වෙහෙසක් දරන බව අපි දන්නවා හැබැයි අවසන් ප්‍රතිඵලය ගත්තොත් පුරවැසියන් තෘප්තිමත්ද කියලා බැලුවොත් පුරවැසියන් තෘප්තිමත් නැහැ ඒ නිසා අපිට වගකීමක් තියෙනවා පුරවැසියන් තෘප්තිමත් වෙන ආකාරයේ ඔවුන්ගේ වමනාවන් වඩාත් කාර්යක්ෂම ඉටු කිරීමේ රාජ්‍ය සේවයක් අපි නිර්මාණය කරන්න ඕන මම හිතනවා මේ ශේස්ත්‍රයේ සැලකිලි ප්‍රමාණකින් ජනතාවත් එක්ක ඉදිරියට ගැට ගැහිලා තිබෙන ශේස්ත්‍රයක් ඒ නිසා ඔබට පළමු වගකීම තමයි කාර්යක්ෂම තමන්ගේ කාර්යය ජනතාවට දුෂ්කරතාවකින් තොරව ලබා දීමට අවශ්‍ය වටපිටාව හදන්න දෙවෙනි එක තමයි විශාල ලෙස මම හිතනවා මේ ජනවරම ඇතුලේ තිබෙනවා මේ මහජනයාගේ හැම සතයක්ම අපි අර සාංගික දීපල බලා ගන්නවා වගේ බලා ගන්නවා මොකද ඔබ දන්නවා අපේ රටේ පුරවැසියන්ගේ සාමාන්‍ය ජීවන තත්ත්වය ආහාර නැති පුරවැසියන් සෞඛ්‍ය නිසි පරිදි ලබා ගන්න බැරි පුරවැසියන් දරුවන්ට උගන්වන්න බැරි පුරවැසියන් ඉන්න රටක් මේ ඒ නිසා මම හිතන්නේ අපි කාටවත් යුක්ති සහගත අයිතියක් නැහැ මහජනයාගේ ධනෙ සත්‍යයක් නාස්ති කරන්න සත්‍යයක් අවබෝධය දෝරන්න මේ ජනවර මේක අඩංගු වෙලා තිබෙනවා මායතුරු ඔබ හැමදෙනාම අපේ රටේ ජනවරමට වග කිය යුතුයි ඒ නිසා මම හිතනවා ඔබ අතීතයේ විවිධ ක්‍රියාකාරකම් තියෙන පුළුවන් අතීතය ගැන චෝදනා තියෙන පසකින් තියන්න ඒ අපි වෙනම බලමු හැබැයි මෙතෙන් සිට මම හිතනවා තමුන්නාන්සලක සහාය අවශ්‍යයි ඒ ජනවරමේ තියෙන ඒකට සාර්ථක කරගන්න ඊළඟටත් විශේෂයෙන්ම ජනවරමේ ප්‍රබලතම වගකීම තියෙන දේශපාලකන් හිටිට අපිට මේ ජනවරමට අපි වග වෙන්න ඕන අපේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙන්න ඕනකම තිබෙනවා මැතිවරණයකදී ජනතාව ඉදිරියේ ඉදිරිපත් කරන කරුණු වලට අනුව බලය අත්පත් කරගන්න දේශපාලකයා හැසිරෙන එක තමයි ජනතාවට වගවීමේ දේශපාලනයක් අවශ්‍යයි තවදුරටත් මැතිවරණයකදී ජනතාව විවිධාකාරයෙන් රැවටීමකට භාජනය කරන පසුව සුපුරුදුපාකාර දේශපාලනයකට වෙන සංස්කෘතියක් අපේ රටේ වැඩක් නැහැ අපේ රටේ යලි මුල පුරන්න ඕනකම තිබෙනවා ජනතාවට වග වෙන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න දේශපාලකින් හැටියට අපි අපේ පැත්තෙන් ජනතාවට වග වෙන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අපේ කැපවීම අපි පෙන්වන්න අපි ඒක කරන්න හැබැයි මම හිතනවා ඒක දේශපාලන අධිකාරියට පමණක් පෙවරන කාර්යභාරයක් නෙවෙයි ඒකේ ප්‍රධාන වැඩ කොටසක් පෙවරනවා රාජ්‍ය නිලධාරීවන් ඔබට ඒ නිසා මේ ජනවරමේ තියෙන සංගතියත් ඒ ජනවරමේ තිබෙන අරමුණත් ඒ ජනවරමේ ජනතාවගේ තිබෙන අපේක්ෂාවනුත් සාර්ථක කරගැනීමේදී රාජ්‍ය නිලධාරීන් හැටියට ඔබට විශාල කාර්යභාරයක් පෙවරන නිසා ඔබගෙන් අපි ඒ සහාය ඉල්ලනවා ඒ වගේම ඔබ ඔබගේ රාජකාරී සීමාව ඇතුළේ කරන ඕනෑම කාර්යයකදී අපි ඔබ වෙනින් පිළිහිටිනවා ඔබව අත්තරින්න උදකලා වෙන්න ඉඩ දෙන්නේ නැහැ
නිසිපරිදි තමන්ගේ රාජකාරී ඉටු කිරීම හරහා යම් කුමන හෝ තැනක අසාධාරණ අයුක්තියට ලක් වෙනවා නම් අපි ඒක ඉඩ වෙන්න දෙන්නේ නැහැ. අපි ඔබෙන් පිනියි. ඒ වගේම ඔබ ඔබගේ රාජකාරී සීමාව ඇතුළේ සිදු නොකළ යුතු දේ සිදු වෙනවා නම් ඒ පිළිබඳ තීන්දුව දෙක ගන්නත් හැකියලෙන්නේ නැහැ. තවදුරටත් අපේ රටට මෙහෙම යන්න බෑ. මේක අනිවාර්යෙන් වෙනස් කළ යුතුයි. අන්නේ වෙනස් කිරීමේ පංගු කරුවන් කොටස් කරවෙන්න කියලා තමයි පළමුවටම ආරාධනා කරන්නේ.